පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ඊයේ රාත්‍රී මොනාකෝ රාජ්‍යවල පිටත්ව ගියා. මොනාකෝ රාජ්‍යයේ පැවැත්වෙනවා අන්තර්ජාතික පොලිසිය නැත්නම් ඉන්ටර්පෝල් පොලිසිය 83 වැනි මහා සභාවාරය ලබන 3 වෙනිදා සිට 7 වෙනිදා දක්වා මොනාකෝ රාජ්‍යයේ මේ පැවැත්වෙන්නේ. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නැවත 9 වෙනිදා දිවයින පැමිණීම නියමිතයි. අද දින සිට 9 වෙනිදා දක්වා කාලය දක්වා වැඩ බලන පොලිස්පති හැටියට ජ්‍යෙෂ්ඨ නිවේදක පොලිස්පති ගාමිණී නවරත්න මහතා අඩිතු කරනු ලබනවා. මොනාකෝ රාජ්‍ය ලෝකයේ තිබෙන දෙවැනි කුඩාම රාජ්‍යය. තුන් පැත්තකින් හවසෙන් වට වෙලා තියෙනවා. අනෙක් පැත්ත මධ්‍යදරනි මූදෙන් වට වෙලා තියෙන්නේ. මේ රාජ්‍යයේ රටවල් 190ක පොලිස් ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් 83 වෙනි අන්තර්ජාතික පොලිස් සමුලෝක පැවැත්වෙනවා. විශේෂයෙන්ම මෙහිදී එම මොන අන්තර්ජාතික පොලිසියේ නිලතලවලට නිලධාරීන් තෝරා ගැනීම එවැගේම විධායක සභාවට නිලධාරීන් තෝරා ගැනීම සඳහා පොලිස් ප්‍රධානීන්ගේ ඡන්දයක් පැවැත්වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඡන්දය පාවිච්චි කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙහිදී ට්‍රාන්ස් නැෂනල් ක්‍රයිම්ස් නැත්නම් අන්තර්ජාතික වශයෙන් ගැනෙන අපරාධ හැටියට සඳහන් වන මහද්‍රව්‍ය ව්‍යාපාරම පුද්ගල ව්‍යාපාරම ත්‍රස්තවාදය ඒ වගේම මිනිස් ව්‍යාපාරම මෙවැනි කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීමට අන්තර්ජාතික පොලිස් ප්‍රජාව පරිදි සංවිධානය කරලා තියෙනවා. Fifty years of strength, trust, and stability, offering high security and the best return for your investments. Licensed by the Monetary Board of Sri Lanka and serving you with 5 decades of trusted excellence. Mercantile Investments and Finance PLC, service that extends beyond. Call 0112-348-348.